හරි එහෙනම් කට්ටිය කොහොමද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා කට්ටිය. ඉතින් ඉනර් රිසර්ච් channel එකට අලුත් කට්ටිය මේ වීඩියෝ එක බලනවා නම් අපි ගැන දැනුවත් වෙන්න ඉතින් අපේ telegram එක පැත්තට එන්න. ඉතින් මේ channel එකේ ඔය කට්ටිය education purpose එකටත් ඊට අමතරව කට්ටියගේ investment කරද්දි ඒවට අපි දෙනවා පොඩි පොඩි ideas දෙනවා. ඉතින් මේ idea එකක් කොන්න සාර්ථක වෙලා තියෙනවා අපි දුන්න මාකට් අප්ඩේට් එකක්. ඒ කියන්නේ ඩොට් එකේ අපි කලින් ඉනරේස ගෲප් එකේදී අපි buy එකක් ගැන කතා කරා ඩොට් එකේ. මේක ස්පොට් වලින් තමයි ගොඩක් දුරට try කරන්න කිව්වේ. ඉතින් සාමාන්‍යයෙන් අපේ buy level එකේ ඉඳන් මේ වෙද්දී 140කට වඩා වැඩි ප්‍රමාණයක් මාකට් එක buy වෙලා තිනවා ඩොට් කියන coin එක. ඉතින් මේකත් අපි කලින් කතා කරපු coin එකක්. ඉතින් ඊට අමතරව දැන් අද දවසේ ගෙනලා තිනවා coin 3ක් ඔය කට්ටියට ස්පොට් වලට try කරනවා නම් ඉතින් NX RA මේක තියෙන්නේ MEX එකේ Binance එකේ නෑ. ඉතින් ඒක තමයි හැමදේම කියන්නේ. Binance එකට වඩා හොඳ exchange තියෙනවා. ඉතින් හොඳයි කියලා කිව්වට ඉතින් සමහර වෙලාවට ඉතින් හොඳම කියලා කියන්නත් බෑ සමහර අවස්ථාවලදී. මොකද අපිට P2P වගේ අවස්ථා මේ MEX එක හරහා අපිට ලඟා කරගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් ඔය කට්ටියට deposit එක කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ MEX එකට වෙනම විදිහකට. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි වීඩියෝ එකක් ගැලලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. MEX account එකක් නැත්නම් MEX account එකක් හදාගන්න පහලින් link එකක් දාන්න. ඒක හරහා ගිහලා ඔයාලට account එකක් හදාගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ NXRA කියන coin එක මේකෙත් buy level එකට ඇවිල්ලා තියෙන spot buy level එකට target කරන්න පුළුවන් අපිට. මෙන්න මේ high එක 100%ක් විතර තියෙනවා. ඊට අමතරව ali USD. ඉතින් මේක අපි live වලදී කතා කරා. ඉතින් මధుරංග තමයි මේ NXRA ali USD සහ man කියන coin තුනම හොයාගෙන තියෙන්නේ. හොයාගෙන තියෙන කියන්නේ හදලා නෙවෙයි. මේක අපි හොයාගත්තේ රිසර්ච් එකක් කරද්දී හම්බෙච්ච coin. ගොඩක් රිසර්ච් කරනවා coin 50ක් 60ක් රිසර්ච් කරද්දී තමයි මේ වගේ coin අපිට හම්බෙන්නේ. coin 3ක් 4ක් තමයි හම්බෙන්නේ හොඳ coin නේ. ඉතින් මෙන්න මේ matrix AI කියන්නේ man USD කියන එක ali a ali කියන්නේ මේකත් intelligence එකක් කියන්නේ AI පැත්තර බර එකක්. හරි ali USD NXRA මේ ඔක්කොම buy point වල ඉන්නේ. ඔකට spot try කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක නම් weekly demand එකේ ඉන්නේ. ඊට අමතරව කලින් අපි කතා කරා CRV project එක weekly demand එකේ දැන් මේ වෙද්දී යන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් CRV එකටත් entry එක කරන්න නැත්නම් ඉතින් තාම පරක්කු නැහැ. CRV එකටත් entry එකක් ගන්න මේවා future trade ගන්න එපා. ගන්නව නම් analysis එකක් කරලා lower time frame analysis එකක් කරලා ගන්න ඕනේ. CRV project එකත් ඇත්තටම හොඳයි අපිට spot වල try කරනවා නම්. ඉතින් මේ වෙද්දී තව දෙයක් තියෙනවා. මේ සතිය ගත්තට පස්සේ මේ සතිය තීරණාත්මක සතියක්. Altcoin වලට යම් කිසි විදිහේ නෙගටිව් නිවුස් එකක් මාර්ගෙන් Altcoin ටික පොඩ්ඩක් බරට සෙල් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ සතියේ. ඉතින් රිට්‍රේස්මන්ට් බලාපොරොත්තුෙන් ඉන්න coin වල රිට්‍රේස්මන්ට් බලාපොරොත්තුෙන් ඉන්න. හරි මේ සතිය ඇතුළතදී ඒ රිට්‍රේස්මන්ට් එන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද්ද හේතුව? Bitcoin dominance එකේ weekly candle එක දිහා බලුවට පස්සේ ඒක ටිකක් බරපතල weekly candle එකක් තමයි හැදලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට ලොකු buy moment එකක් ගිහලා තියෙනවා මේ weekly candle එකෙන්. ඉතින් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ මාකට් එකේ තව පොඩ්ඩ වෙලාවකින් නැත්නම් පොඩ්ඩක් මාකට් එක පහළට වැටලා යම් කිසි විදිහක buy එකක්. ඒ කියන්නේ අපි බලාගෙන resistance එකක් තියෙනවා 61.5 කියන resistance එක. එතකොට Binance එකේ futures trade කරන කටේට BTC DOM කියලා එකක් ඇති. BTC DOM මෙන්න මේකත් ඔකටට ෂෝට් කරන්න පුළුවන් හැකියාවක් ඒවි. මෙන්න මේ ලෙවල් එක 61.5. ඉතින් ඒක නම් ඔයාට 61.5 කියන ලෙවල් එක බලා ගන්න හැකියාවක් වෙන්නේ නැහැ. වෙනම විදිහකට තමයි ඒක ඉන්ඩෙක්ස් ප්‍රයිස් එක යන්නේ. ඉතින් ඒකේ ෂෝට් ට්‍රේඩ් එකක් ගැනීම හැකියාවක් තියෙනවා මේ විදිහට. Bitcoin DOM එකේ මෙතන නියම ක්ලියර් රිජෙක්ෂන් එකක් ඔයාට බලා ගන්න පුළුවන් වුණොත් එහෙම. ඉතින් මේවත් එක්ක මාකට් එකේ ෆන්ඩින් රේට් සම්බන්ධයෙන් කතා කරොත් එහෙම මේ වෙද්දී ෆන්ඩින් රේට්ස් නැවසරයක් චුට්ට න්‍යූට්‍රල් අගයට යන ගමන් ඉන්න. ඉතින් එකපාර ෆන්ඩින් රේට්ස් වැඩි වෙනවා අඩු වෙනවා. ඉතින් මේවා සාමාන්‍ය දේවල්. Bitcoin එකේ මේ වෙද්දි ෆන්ඩින් රේට් එක ලෝන් කරන්න ගොඩාක්ම හොඳයි කියන්න පුළුවන් තැනක නෙවෙයි ඉන්නේ. ටිකක් පොසිටිව් වගේ කියනවා. ඉතින් මේක එච්චරම ලොකු වගේයක් නෙවෙයි. මේ පොසිටිව් එක 0.4 වගේ පැරද්දුවොත් මෙන්න මේ වගේ අගයක් තමයි පොඩ්ඩක් අවුල් සහගත. මේක 0.39 0.04 මෙන්න මේ දෙක මෙන්න මේ දෙක වගේ ටිකක් වැඩි වුණොත් තමයි Binance එකේ අපිට මාකට් එකේ යම් කිසි සෙල් වේව් එකක් ඒවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අමතරව ලිකුවිඩේෂන් හිට් මැප් එක දිහා බලුවට පස්සේ Bitcoin එකේ නම් weekly සම්පූර්ණයෙන්ම අපි ඕවර්වියු එක ගත්තට පස්සේ 92335 තියෙනවා ලොකු ලික්විඩේෂන් ලෙවල් එකක්. ඉතින් මේ ලෙවල් එකට මාකට් එක ඇදෙන්න පුළුවන්. ඉතින් කලින් වීඩියෝ එකෙදිත් අපි කතා කරා උඩින් ලික්විඩේෂන්ස් ලෙවල් තියෙන හින්දා මාකට් එක මම ෂෝට් කරන්න යන්නේ නැහැ. ගොඩක් දුර ට්‍රයි කරන්නේ මාකට් එකේ පුල් බෑක් එකකින් ලෝන් එකක් ගන්න තමයි. දැනට මම ලෝන් එකක් කරන්න ප්‍රොෆිට් බුක් කරලා තියෙන්නේ. ඉතින් නැවත සැරයක් ලෝන් එකක් ට්‍රයි කරන්න බලාපොරොත්තුවක් ඉන්නවා මාකට් එකේ.
ඉතින් මෙන්න මේ ලෙවල් වලට ගිහිල්ලා මාකට් එකේ මේ ලික්විඩේෂන් ලෙවල් ටික ගන්න පුළුවන්. ඊට අමතරව මේ පහලින් ලෙවල් එකක් මේ වෙදි හැදලා තියෙනවා. අපි 48 වගේ 48 hour වගේ ගියොත් එහෙම ඒක බලා ගන්න හැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක අපිට බලා ගන්න පුළුවන් එන්නේ මේ උඩින් තමයි ගොඩාක්ම ලික්විඩේෂන් ලෙවල් එකක් හැදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ලෙවල් වලට මාකට් එක එන්න පුළුවන් මේ ලෙවල්ස් ටික ගන්න. ඉතින් තවත් අප්ඩේට් කිහිපයක් ගේන්නම් අපි ඉදිරියේදී ඉනරේසර්ස් මේන් චැනල් එක හරහා. ඉතින් චැනල් එක ජොයින් ලා නැත්නම් දැන්ම ජොයින් වෙන්න. ඊට අමතරව කතා කරන්න ඕනේ අපේ membership එක පටන් ගන්නවා discord එකේ live trading membership එක. ඒ කියන්නේ discord එකට එන කලින් අපි class එකක් කරනවා. ඉතින් class එකට එන්නත් පුළුවන්. අපේ membership එකට join වෙන්න පුළුවන්. class එකට join වුණාට පස්සේ discord live trading channel එකට. ඉතින් 20 පටන් ගන්නවා. ඒකටත් ඔය කට්ටිය registration එක කරන්න පහලින් ඒ link එකක් දාලා තියන්නම්. අවශ්‍ය විස්තර ගන්න අවශ්‍ය නම් ඊට අමතරව ඒකෙදී ඔය කට්ටියට පුළුවන් discount එකක් ගන්නත් එක්ක එහෙනම් පල්ලෙන් දාන්නම් link එකක්. ඒක හරහා මාව contact කරගන්න. contact කරගත්තට පස්සේ මම ඔය කට්ටියට discount එකක් දෙන්නම්. එහෙනම් කට්ටියට ජය වේවා.